उपदिन सैमाय कटम मरणे नियत उरुम्याकुद तमा विसेन्म जीविते नसागेनीम अनुमतकल नहक्कके एत्ता वासनावकट मिन सियदिवी हानिकरगेनी मिन्म एसंधा उत्साहकिरिंद निरंतरिम वार्तावे पसुगे साथी एवनी मरन कीपयाक्म वार्ताविय कुरुनेगल पन्नल प्रदेशे पदिंचव सिटी तिलिनी पवित्रानिमिति प्रादेश यौन माध्यवेदिनिय पसुगे दासेवनिदा मरणेट पत्तुए सियदिवी हानिकरगेनीमट उत्साहकिरिमे प्रतिपलयाक् लेसटय पौले प्रश्नक हेतुन एतु सित्तेउल एम मरणेट हेतु बव पोलिस परीक्षणवलिन अनावरणे वी तिबे एदिनम अलुय माधपि पोलिस सेवेकल विसि हयहवरदि पोलिस कोस्तापल्वरयेकुद सियदि विनासागिन तिबे ओहु यापने कोडिकाम प्रदेशे पदिंचिव सिटि आयके ईट पेर सतिये कोलंब निदास चतुरस्रयासलदि 64 हयहवरदि पुद्गले राजीव प्रकाश विडितबा गेनीमेन सियदि विनासागत्तेय एम सतियेम सुहसक बॉलीवुड रसकिन कंपाउंड पत करमिन जनप्रिय बॉलीवुड सिनेमा तरुवकु 34 हयहवरदि सुशांत सिंह राजुत सियदि विनासागत्तेय लोक सौख्य संविधानय संख्या लेखन वलट अनुव सैम तप्पर 40කට වරක් एक पुद्गलेक सियदि विनासागने ए अनु सैम वसरकम සියදිවි නසා ගැනීම හේතුවෙන් පුද්ගලයන් ලක්ෂ 8කට ආසන්න සංඛ්‍යාවක් මෙයයි 2020 වර්ෂය සඳහා අපේක්ෂිත ගෝලීය සියදිවි නසා ගැනීමේ අනුපාතය සෑම තප්පර 20කට වරක් එකක් ලෙස ඉහළ යා හැකි බවද එම සංවිධානයේ අනුතරංගවා තිබේ ලෝපර වයසවෘතු 1725 අතර පසුවන්නන්ගේ අකල් මරණවලට දෙවෙනි හේතු වන්නේ සියදිවි නසා ගැනීමය එමෙන්ම ලෝපර සියදිවි නසා ගැනීම වලින් වැඩිපුර මිය යන්නේ පිරිමි බවද සමීක්ෂණ වලින් හෙළි වී තිබේ 1995 දී ශ්‍රී ලංකාව ලොව වැඩිම සියදිවි හානි මරණ අනුපාතය සහිත රට ලෙස වාර්තාවිය 1990 දශකයේ මැද භාගයේ වන විට එම අනුපාතය ජනගහනය ලක්ෂය සිට 40ක් වූ අතර දිනකට සියදිවි නසා ගැනීම 25ක් වාර්තා වී තිබිනි 2019 සංඛ්‍යා ලේඛන අනුව එම අනුපාතය 14.5ක් වන අතර මේ වන විට ශ්‍රී ලංකාව පසුවන්නේ සියදිවි නසා ගැනීම වලින් 29 වෙනි ස්ථානය 31.9ක් අනුපාතයක් සහිත ලිතුමේනියාව මේ වන විට සියදිවි නසා ගැනීම වලින් පළමු ස්ථානයේ පසුවන අතර අසල්වැසි ඉන්දියාවේ එම අනුපාතය 16.3ක් වන අතර 21 වෙනි ස්ථානයේ පසුවේ සියදිවි නසා ගැනීම මරණ අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක්ව තිබේ අධික අනුතරදායක පලිබෝධනාශක භාවිතය තහනම් කිරීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වඩාත් හොඳින් අධ්‍යයනය කරන ලද රට ශ්‍රී ලංකාව බවත් ඒ හේතුවෙන් 1995 සහ 2015 අතර සියදිවි නසා ගැනීම වලින් 70%කින් පහළ වැටී තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන තිබේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ සංඛ්‍යා ලේඛන අනුව 2018 වසරේ සියදිවි හානි කර ගැනීම නිසා මරණ 3281ක් සහ 2019 වසරේ 3135ක් සිදු වී තිබේ. එම වසර දෙකේදීම සියදිවි නසා ගැනීම වලින් වැඩිපුර මරණයට පත්වැත්තේ පිරිමින්ය. එසේ ලෝපර සියදිවි හානි කර ගැනීම වලින් මිය යන පිරිමින්ගේ සංඛ්‍යාව ඉහළ යෑමට බලපාන හේතු පිළිබඳව අප අංගුරු ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝවෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මියගෙන් විමසුවේ එහි වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මිකා විජේසිංහ ප්‍රමුඛ කාර්ය මණ්ඩලය රටේ ජනතාවගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේලා විශාල සේවයක් ඉටු කරමින් සිටින නිසාය. කාන්තාවට සාපේක්ෂව පිරිමින් මත්ද්‍රව්‍ය භාවිත කිරීම වැඩි. එසේ මත්වන අවස්ථාවලදී ඔවුන් කරන තීරණ නිවැරදි නොවීම වගේම කාන්තාවට සාපේක්ෂව පිරිමින්ට දරා ගැනීමේ හැකියාව අඩු වීමත් ඊට හේතු වෙනවා. මැදි වයස වන විට කාන්තාවන්ගේ දරා ගැනීමේ හැකියාව වැඩි වෙනවා. ජීවිතය එපාවන තරම් ප්‍රශ්න තිබුණත් දරුවන් නිසා හෝ ඒවා ඔවුන් දරා ගන්නවා. ඒ වගේම කාන්තාවන් තමන්ගේ ප්‍රශ්න ගැන කාසමග හෝ කතා කරනවා. ඒ වගේම කාන්තාවන්ට උදව් කිරීමට ඉදිරිපත් වන පිටස වැඩි. ඒ නිසාම ඔවුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනවා. නමුත් පිරිමින් ප්‍රශ්න කතා කරන්නේ නැහැ. හිතේ හිර කරගෙන සිටින විට පීඩනය වැඩි. සියදිව නසා ගැනීම ගැන කතා කරනවට වඩා වැදගත් තන්නේ වළක්වා ගැනීමයි. ඒ සඳහා අවදානම් සාධක හඳුනා ගැනීම, අතුරු සංඥා ගැන දැනුවත් වීම සහ අවශ්‍ය කඩිනම් පියවර ගැනීම අවශ්‍යයි. කෙනෙකුට සියදිව නසා ගැනීමට සිතන අවදානම් සාධක අතර පෞලිය සියදිව නසාගත් පුද්ගලින් සිටීම, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතේ, මානසික රෝග, පෞරුෂත්ව ගැටලු මෙන්ම සමාජ සමානතා සහ කුසලතා අඩුවීම, සහයෝගී දීමට සිටින ජාලය අඩුවීම ආදී කරුණු මූලික වේ. එවැනි අවදානම් සාධක සහිත පුද්ගලයන් පළ කරන අවදානම් සංඥා හඳුනාගෙන කඩිනමින් ක්‍රියාකාරී වීමෙන් සියදිව නසා ගැනීම වළක්වාගත හැකි බව විශේෂඥ මනෝ වෛද්‍යවරියක් පවසන්නේය. පුද්ගලයෙක් සුපුරුදු සංසුන් චර්යාවකින් මිදී අධික ලෙස කෝපයට පත්වීම, ආවේගකාරී ලෙස හැසිරීම, ජීවිතය නැති කර ගැනීමට සිතන බව නිතර නිතර කීම, ජීවිතය පිළිබඳ ඉච්ඡාබංගත්වයෙන් පෙන්වීම සහ කලකිරීමෙන් සිටීම එවැනි සංඥා කිහිපයකි. එමෙන් විෂාදය ආදී මානසික රෝගවලට ප්‍රතිකාර ලබන පුද්ගලයන් ගැන අවධානය සිටීම වැදගත්ය. අපේ රටේ මෙන්ම දියුණු රටවලද වයස්ගත ප්‍රජාව අතර සියදිව නසා ගැනීම ප්‍රවණතාව වැඩිවීමට හේතු ලෙස විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ පවසන්නේ සුලභ නොවන නිදන්ගත රෝගවලින් පෙළීම, විශ්‍රාම දිව්‍ය සුවදායක නොවීම, ආර්ථික ශක්තිය අහිමිවීම හෝ ආදායම අඩුවීම, යැපෙන්නන් බවට පත්වීම, දරුවන් දුරස් වීම, බිරිඳ මිය යාම හෝ දුරස් වීම වැනි හේතු නිසා ඇතිවන පාළුව, කාන්සිය සහ එවැනි හැඟීම් වලින් මිදීම සඳහා මත්පැන් හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වැනි කරුණය පුද්ගලයෙක් සියදිවි නසා ගැනීම සඳහා පෙළඹෙන්නේ ඇයි? ඒ කිසියම් මානසික රෝගයක්ද? ඒ පිළිබඳ ගාල්ල කරාපිටියේ ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රෝමී රූබන් මෙසේ පැහැදිලි කළේය. සියදිවි නසා ගැනීම වලට උත්සාහ කරන්නන් සහ සියදිවි නසා ගන්නන් ලෙස දෙයාකාර තත්ත්වයක් තිබෙනවා. පසුගිය දශක දෙක
දෙකතුල සියදිව නසාගත් ප්‍රමාණය අඩු වෙලා තිබුණත් ඒ සඳහා උත්සාහ කරන්නන් අඩු වී නැහැ. සියදිව නසා ගැනීමට යොමු වන අය විවිධ මානසික ගැටලු සහිත පුද්ගලයන් සහ විෂාදයෙන් පෙළෙන පුද්ගලයන් සිටිනවා. ඇතැම් අය විෂාදයෙන් පෙළෙන බව හෙළිවන්නේ සියදිව නසා ගැනීමෙන් පසුවයි. ඒ වගේම විවිධ පෞරුෂත්ව දුර්වලතාවයෙන් පෙළෙන අය සියදිවි හානි කර ගැනීමට පෙළඹෙනවා. ඔවුන්ට කෝපය පාලනය කර ගැනීම ආවේග පාලනය කර ගැනීමට අපහසුයි. ඒ නිසා නිවැරදි තීරණ ගන්නට බැහැ. ඒ තුල ඇතිවන මානසික වේදනාව දරාගත නොහැකි වීම තුල සියදිව නසා ගැනීම හැර වෙනත් විකල්පයක් දකින්නේ නැහැ. මානසික ගැටලුවකින් හෝ විෂාදයෙන් නොපෙළෙන අයකට පවා ජීවිත නැති කර ගැනීමේ සිතුවිල්ලක් පහළ විය හැකිදයි අප විශේෂඥ මනෝවෛද්‍ය රුමි රූබන්ගෙන් විමසෙමු. සියදිව නසා ගැනීමක් කියන්නේ විවිධ මානසික රෝග සහ ගැටලුවලින් පෙළෙන පුද්ගලයන් විසින් ඒ මානසික පීඩනය තුල ගන්නා නිවරද නොවන තීරණයක්. ඇතැම් විට කෙනෙක් තුල විෂාදයක් නැතුවත් ජීවිතේ නැති කර ගැනීමේ සිතුවිලි ඇති විය හැකිය. නමුත් බොහෝ විට ඒ සිතුවිලි ක්‍රියාකාරීව නොවේ. ක්ෂණික වේවිත් නැවත යන සිතුවිලි මිස ඒවට මතුපිටට ඇවිත් ක්‍රියා කරන්නට අවස්ථාවක් නැහැ. ඒ නිසා සිතුවිලි ඉබේම නැති වී යනවා. ඒ වගේම සමහර අය මැරෙන්න ඕනි කියමින් හිත හිතා ඉන්නවා. නමුත් විවිධ හේතු නිසා ඔවුන් මරණය කර නොයා ආරක්ෂා වෙනවා. සමහර අය දරුවන්ගේ බැඳීම් නිසා ආත්ම ගරුත්වය සහ ආගමික විශ්වාස නිසා සියදිවි හානි කර ගැනීමේ සිතුවිලි මැඩ ගන්නවා. නමුත් විෂාදයේ සහිත පුද්ගලෙක් සියදිවි නසා ගැනීම විසඳුමක් ලෙස තෝරා ගැනීමේ නැඹුරුව වැඩි. ඒ වගේම ඇතැම් පුද්ගලයන් තමන්ගේ ප්‍රශ්නෙට කොයිතරම් විසඳුම් පෙන්වන්නට තිබුණත් මැරෙන්නට ඕනි කියන සාධකයේ ප්‍රබල නම් ඔවුන් මරණය සැලසුම් කරනවා. ඒ නිසා කෙනෙක් සියදිවි නසා ගැනීම කියලා සැකයක් තිබෙනවා නම් ඒ සඳහා බලපාන හේතුවලට වහාම නිසි පිළියම් යෙදිය යුතුයි. මනස අභ්‍යන්තරයේ තිබෙන ප්‍රශ්නවලට නිසි විසඳුම් නොලැබුණොත් නැවත නැවත ඒ ප්‍රශ්න මතුවෙනවා. එවිට ඒ කෙලවර වන්නේ සියදිවි නසා ගැනීමකින් විය හැකිය. විෂාදය සමග ඇතිවන රසායනික වෙනස්කම් නිසා ඇතම් තත්ත්වයන් ප්‍රතිකාර වලින් ඉක්මන සුව කරගන්න අමාරුයි. බොහෝ වෙලාවට විෂාදයෙන් පෙළෙන පුද්ගලයන් වෛද්‍ය ප්‍රතිකාර වලින් සුව නොවුනාම ප්‍රතිකාර වැඩක් නැහැ කියලා දරිනවා. නමුත් එහෙම මුල් අවස්ථාවේ සුව නොවන රෝග සඳහා ඊට වඩා ප්‍රබල ප්‍රතිකාර අවශ්‍යයි. ඒ වගේම සුදුසුකම්ලත් මනෝ වෛද්‍යවරුන් උපදේශකයන්ගේ පමණක් උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීමත් වැදගත්. අන්තර්ජාලය තුල උපදේශනයේ යෙදෙන අය බහුලව අපි දකිනවා. නමුත් තෙවෙන උපදේශ වලින් තත්ත්වය තවත් බැරෑරුම් විය හැකිය. සියදිව නසා ගැනීම වැළැක්වීම සඳහා සිය සමීපතමයන්ට සවන් දීම සහ අවධානය සිටීම අපකා අතිනුත් සිදුවිය යුතු දෙයක් බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍ය විශේෂඥ පුෂ්පා රණසිග මාත්මිය පවසන්නේය. ඇත්තම විට කුමක් හෝ ප්‍රශ්නෙකින් පීනා විඳින ඔබේ හිතවතුක ඔබ සමග මේ ප්‍රශ්නය කතා කිරීමට අකමැති විය හැකිය. නමුත් මේ මොහොතේ ඔහු තනි නොකර ළඟ රැඳී සිටින් පවා ඔහු සියදිව නසා ගැනීම වළක්වා ගැනීමට ඉවහල් විය හැකිය. එපමණක් නොව ඔබ කුමන හෝ මානසික ගැටලුවකින් පීඩා විඳිනවා නම් නොපමමා ඔබ විශ්වාස කළ හැකි කෙනෙකු සමග කතා කරන්න. නැතහොත් උපදේශනය සලසාගත හැකි සුදුසුකම්ලත් උපදේශකයෙකු වෙත යොමු වන්න. ජනතාවගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කැපූ රජයේ ආයතන වන ජාතික මානසික රෝග විද්‍යාතනයේ ඒ වෙනුවෙන් කැපවි ක්‍රියා කරන අතර පැය 24 පුරා ක්‍රියාත්මක වන 19:26 උපකාරක සේවාව ඇමතිය හැකිය. මොබිටෙල් සහ ස්ථාවර දුරකථන වලින් එම අංකය සඳහා ලබා ගන්නා ඇමතුම් නොමිලේ වීමද විශේෂත්වයකි. ගැටලුවේ ස්වභාවය අනුව උපදේශනය සහ විශේෂ වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම අවශ්‍ය නම් නීති ආධාර ලබා දීම සඳහා යොමු කිරීමද එම සේවාව මගින් සිදු වේ. සුමිත්‍ර ප්‍රජා සංවිධානයේද සීවිදි නසා ගැනීම වැළැක්වීම සඳහා උපදේශනය ලබා දීම මෙන්ම ගැටලුවේ ස්වභාවය අනුව නීති ආධාර ලබා දීම සඳහා අවශ්‍ය ආයතන වෙත යොමු කිරීමද සිදු කරයි. දින 360 පුරාම උදේ 9 සිට රාත්‍රී 8 දක්වා ක්‍රියාත්මක වන එම ආයතනයේ උපදේශන සේවය සමග දුරකථන, ඊමේල්, WhatsApp සහ Skype මාර්ගයෙන් සම්බන්ධ විය හැකිය. COVID-19 වසංගත තත්ත්වය පහව ගිය පසු සුපුරුදු පරිදිම ආයතනයට පැමිණ සේවය ලබා ගත හැකිය. මත්පැන් හා මත්ද්‍රව්‍ය මෙන්ම විවිධාකාර ඇබ්බැහිවීම් වලට ලක්වන් සියදිව නසා ගැනීම වැළැක්වීම සඳහාද සුමිත්‍ර විශේෂ මධ්‍යස්ථානයක් මල් මැදුරු උපකාරක සේවය නමින් පවත්වාගෙන යනු ලබයි. 0111-269-3601-0111-264-4665 අංක තුලින් එම සේවාව ලබා ගත හැකි අතර 0112-26-83-555 0112-69-66-66 සහ 0112-69-29 අංක මගින් සුමිත්‍රය ආයතන ඇමතිය හැකිය. නොමිලේ සපයීමේ සේවාවන් නිරත ස්වේච්ඡා සේවකයන් සේවාව ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ගේ රහස භාවය ආරක්ෂා කිරීමට බැඳී සිටින බව සුමිත්‍රෝහි සමාජයේ නිලධාරියෙක් පැවසුවාය. සුමිත්‍රය ආයතනය කියන්නේ අනුකම්පාව වෙනුවට සංවේදනයේ උපදෙස් වෙනුවට සවිබල ගැන්වීම සහ සම්පූර්ණ රහස භාව පිළිබඳ සහතික වෙන ඔබට සවන් දෙන නමුත් ඔබ විනිශ්චය නොකරන ආයතනයක්. ඒ නිසා ඔබට ඔබේ සිතේ තිබෙන ඕනෑම මානසික වේදනාවක් පීඩාකාරී හැඟීමක් අපසංග බෙදාගත හැකි. සියදිව නසා ගැනීම පිළිබඳ මාධ්‍ය වාර්තාකරණයේ ඉතා වැදගත් අතර ප්‍රවේශන් සහගත විය යුතු බවද විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන් මහතා අවධාරණය කළේය. සියදිව නසා ගැනීම සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී දිවි නසාගත් ක්‍රමය පිළිබඳ විස්තර කිරීම සහ ඡායාරූප ප්‍රදර්ශනය නොකිරීමටද ප්‍රවේශම් විය යුතුය. සියදිව නසා ගැනීම ප්‍රශ්නවල විසඳුම් වශයෙන් හුවා දක්වන ආකාරයට හෝ වීරත්වයක් ආරෝපණය වන ලෙස වාර්තා කිරීමද සුදුසු නොවේ.